සැමදා සමහන් සැමදා සුවෙන් මෙන්න අද වෙබ්බුවා කාංචන විජේසේකර මහත්වරයා ඉන්නේ ජනතාව වෙනුවෙන් තීන්දුව ගන්න බය වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. ඉතින් ආරක්ෂාව දාගෙන තමයි යන්න වෙන්නේ කියලා වෙබ්බුවා කියනවා. ඩොක්ටෝක් රජයේ ප්‍රතිපත්ති අනුව දැන් විදුලි ගාස්තු සංශෝධනයක් කරන්නේ නැහැ කියලා කරන් පොලිටික් එක කියන්නේ. ඉස්සර කාලේ නරිතුමෙකුත් කිව්වලු මිදි තිත්තයි කියලා. අද වෙබ් අඩවියේ කාටුනේ ජනරාණි වගා කරන්නවත් වතුර නැතුළු ආ බය වෙන්න එපා ඒ ගැන රාණි කියන්නේ ඒයි කියලා ජනතාව අහනවා. ළඟදිම QR කේතයට දෙන වතුර ලීටර ගාන ගැසට් කරලා තියෙයි කියලා කියන්නේ මේ විදිහට කියෝතින්. හුරේරා අද ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරනවලු. ආ දැන් ඒක අපිට කටපාඩම් සර් ජනාධිපතිතුමාගේ විශේෂ ප්‍රකාශනම් කියලා අරුණ කාටුණෙන් කියනකොට හසන්ත විජේනායක කියන්නේ ජලාශවලට බැහැලා විදුලි බල ඇමති විදුලිය ඉල්ලනවා, මේ අනිත් ඇමති කෘෂිකර්ම ඇමති කෘෂිකර්ම ඉල්ලනවා. මේ ඔක්කොම වුණත් එකම කලිසමේ රනිල්ගේ කලිසම ඇතුළේ තමයි ඉන්නේ. දෙපැත්තට යාවු වගේ කිව්වම දෙපැත්තට තමයිලු යන්නේ නායකතුමාගේ විදිහට. මේ අංජනගේ කාටුන් එක එයාගේ නිදහසට කරුණු විමසන බව එයා දැනගත්තේ පත්තරෙන් කියලා රොෂාන් රණසිංහ කියනවා. ආ එයාත් ලෝන් නරුවේ කියන අද අංජනගේ කාටුන් එක මේ කියලා තියෙන්නේ ඒ ගැන. මේ අතර ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් වතුර අරපු හින්දා සමන්ලව බලාගාරේ වහන්න විදුලි පිටතින් ගන්න වෙනවා කියලා ඇමති කංචන කියන්නේ. ඔය චාන්ස් එකක් තමයි ඔය පෑදිලා තියෙන්නේ කියලා දිවයින කාටුනේ නම් කියනවා. චමොත් පද්මශ්‍රී නායක නටවගෙන කීයක් හරි හොයාගෙන කාපු අහිකුණ්ඩක ජනතාවට ගෙවල් හදලා දෙනවා කියලා සජිත් රවට්ටලලු බං. අහිකුණ්ඩක ජනතාවටත් සජිත් නයි ඇරලා වගේ තමයි කියලා මේ කාටුනේ කියනකොට අපි පද සරදම් කාටුනේට එනවා. ගොවියට පොහොර වගේ වතුරත් වැදගත්. බලමු ගෝටද රනිල්ද වාසනාවන්ත කියලා. සමාවෙන්න මේකත් එක්ක අපි එන්නේ මාර්සිපාල කාටුනේට. මෛත්‍රී කියනවා මේ රට දාලා ගියත් අපි මේ රට දාලා යන්නේ. මෛත්‍රී කියන මේ රට දාලා ගියත් අපි මේ රට දාලා යන්නේ නැහැ කියලා. ඔව් ඉතින් මහ පොළොවෙන් මතුවෙච්ච අය එහෙම දාලා යන්නේ කොහොමද කියලා මාර්සිපාල අහනකොට දවසේ පද හතරමේ සමනල වැවේ දිය උඩ වලවට මුසුවේ එම තීරණ පමා වෙනි කෙත් බිම් නැසුනේ. බිම වැතිරුණු ගොයම නැත යලි පන ගැසුවේ කිම අසුගිය පසුව ස්ථාලය වැසුවේ.